රංජන් රාමනායක අමාත්‍යතුමාට වෙච්ච දේ. ගෙදරට ගිහිල්ලා අන්තිමට හොයාගන්න දෙයක් නැතුව ලයිසන් තුවක්කුව ඒකේ ලයිසන් කිරීම කල්ලිකුත් වුණා. ඒක නෙමේ හේතුව. දැන් ඊයේ මාධ්‍යදී අපි ඒක හොඳට දැක්කා. දැන් මේක වැරදුනහම ඒගොල්ලෝ බෝලේ බස්සන්න යනවා පොලිසියට. ඒගොල්ලන් උත්සාහ කරනවා අපි දැක්කා ඊයේ මාධ්‍යෙන් මැති අමතුරු ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ඒ අය කියන මේ පොලිසිය කරපු එකක් අනේ අපිටන් නෙමේ. දැන් පොලිසිය බාර කවුද අමාත්‍යවරයා? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා. දැන් මේ කවුරුත් දන්නේ නැතුවද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව අත්අඩංගුවට ගන්න යන්නේ? දැන් බබාලා වෙන්න හදන. මේක ඉතා පැහැදිලිව දේශපාලන පරිගැනීමට මේ අය මේ සිදුවීම් කරන්නේ. මේ මෙහෙම සුළුතර ආණ්ඩුවක් තියාගෙන මේ අය මේ විදිහට හැසිරෙනවා නම් තුනෙන් දෙකක බලය තිබ්බොතින් මොනවා කරාවිද? අනිත් එක තමයි මේ දැන් මේ කියන්න යන්නේ මේ CID එකේ නිලධාරීන්ට කතා කරලා අපි මහජන නියෝජිතයන් හැටියට අපි පොලිසියට කතා කරනවා. අපිට තිබ්බ ලොකුම චෝදනාව මොකද්ද? පෞගී කාලේ අපිට තිබ්බ ලොකුම චෝදනාව තමයි මේ හොරුන්ව අල්ලන්නේ නැත්තේ ඇයි කියලා. අපි යනත මිනිස්සු අහන්නේ ඒකමද? ඒක. එතකොට අපි පොලිසියෙන් කතා කරලා අහන එක වැරදිද? මොකද්ද වෙලා තියෙන්නේ? මේ නඩුවට මොකද්ද වෙලා තියෙන්නේ? අපි දැනගන්න එපා. ඉතින් සමහර වෙලාවට පාර්ලිමේන්තුවට කතා කරනවා, සමහර වෙලාවට ටෙලිෆෝන් එකෙන් අහනවා. 21 වෙනි සියවසේනේ අපි ලියුම් ලියලා අහන්නේ නැහනේ. දැන් අපි ආණ්ඩු කරන කොටත් බැනුම් අහන්න ඕනේ, විපක්ෂයේ ඉන්න කොටත් බැනුම් අහන්න ඕනේ. ඒක පුදුම කෙලියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.